මෙවර 2022 T20 ලෝක කුසලානයේ මූලික තරඟ මේවන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයෙන් අනපේක්ෂිතවරින් ඊයේ දිනේදී පරාජයට පත්වීමට සිදු වුණා. ඉතින් මේ කොහොම වුණත් පරාජය කියන දැන් හිතලා කිසිදු වාසියක් ලංකාවට ඇති වෙන්නේ නැහැ. ඉතිරි තරඟ දෙක හොඳ රන් රේට් එකකින් දිනලා සුපිරි 12 දෙනාගේ වටේට යන්න තමයි දැන් අපේ කොල්ලන්ගේ ප්ලෑන් එක. ඔන්න ඉතින් මේ අපේ ප්ලෑන් එකට වර්ෂාවෙන් තමයි බාධා ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතින්නේ. අපි හිතුවා ඉතිරි තරඟ දෙකේ අන්තර්ජාතික කාලගුණික වාර්තා සම්බන්ධයෙන් සොයා බලන්න. ඔන්න ඉතින් හෙට ආරම්භ වන තරඟයට නම් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති නොවන බවටයි වාර්තා වන්නේ. ගීලොන් ක්‍රීඩාංගණයට හෙට දිනේදී වර්ෂාව පතිත වීමේ සම්භාවිතාවය 10%ක් බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 11ක් සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් බවත් වාර්තා වෙනවා. ඉතින් ඔක්තෝබර් 20 වන දින ආරම්භ වන තරඟයට නම් වර්ෂාව දැඩි බලපෑමක් එල්ල කරන බවටයි වාර්තා වන්නේ. ඒ අනුව වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාවය 60%ක් බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 19ක් ලෙසට සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් ලෙසිනුයි දැනට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් නෙදර්ලන්තය සමගින් පැවැත්වෙන තරඟයට බාධා ඇතිව හොත් පන්දු ආරකණන අඩුවීමක් සිදුවිය හැකි බවටත් වාර්තා වෙනවා. ක්‍රිකට් ලෝකයේ නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න පහල තියෙන රතුපාට subscribe button එක සහ bell icon එක touch කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. යලිත් ඉක්මනින් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ක්‍රීඩා ශෛලියේ සුබ දවසක්.